ආයුබෝවන් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ලේසි විදිහට රෝස් චිකන් එකක් ලිපේ තියෙද්දිම හදාගන්නේ කියලා. මේක ගොඩක්ම ලේසි රෙසිපි එකක් වෙනද වගේම අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. Roast chicken එක හදන්න අපිට උවමනා වෙනවා. මම මෙතන අරන් තියනවා chicken gram 750ක්, සුදු ලුණු ලොකු ගෙඩි එකක්, බී ලුණු ලොකු ගෙඩි එකක් මම කපාගෙන අරන් තියනවා, කරපිංචා දෙහි ගෙඩියක් උවමනා වෙනවා, කොච්චි මම අරන් තියනවා කරල් තුනක්, කොච්චි නැත ඔයාලට අමු මිරිසුණත් පාවිච්චි කරන්න පුළුවන්. මම ඊට පස්සේ මෙතන අරන් තියනවා ලුණු, සීනි මේස හැන්දක්, මම මෙතන අරන් තියනවා මිරිස්කුරු තේ හැන්දි එකහමාරක්, තුන පහ තේ හැන්දක්, උලුහල් තේ හැන්දි භාගයක්, ඊට අමතරව කොත්තමල්ලි ඇට තේ හැන්දි එකක් අරන් තියනවා මම, ගම්මිරිස් ඇට තේ හැන්දි දෙකක්, සූදුරු මහදුරු තේ හැන්දි එක ගානේ තමයි මම අරන් තියෙන්නේ. ඊට අමතරව අපිට තෙල් උමනා වෙනවා. මම මුලින්ම චිකන් එක සීසනින් කරගන්න යන්නේ. ඒකට මම ඉස්සල්ලාම මේකට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට දෙහි ගෙඩියක යුෂු උමනා වෙනවා. ඒකට මම දෙහි ගෙඩියක් මිරික ගන්නවා. දැන් මම මේකට මිරිස් කුඩු 3-5 උලුහල් ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේ ටික චිකන් එකේ හොඳට රැඳෙන විදිහට හොඳට කලවම් කර ගන්නවා. චිකන් ටික සීසනින් වෙන්න ටිකක් වෙලා තියෙන මම දැන් බ්ලෙන්ඩ් එක අරගෙන පේස්ට් එකක් හදා ගන්නවා. මම පේස්ට් එක හදා ගන්න බ්ලෙන්ඩ් එකට දා ගන්නවා සුදු ලුණු, කොච්චි, කරපිංචා, සූදුරු මහදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් ඇට ටික. ඒ ටික බ්ලෙන්ඩ් කරගත්තා මේ විදිහට තමා තියෙන්නේ. මේ ටික බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මම දැන් චිකන් එක හදා ගන්න යන්නේ. මම මේ විදිහට භාජන ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 4ක් දා ගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට ලුණු ටික එකතු කර ගන්නවා. මම ඊට පස්සේ විනාඩියක් විතර ලුණු ටික මේ විදිහට තෙම්පරාදු කර ගන්නවා. මම දැන් මේකට බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එක දා ගන්නවා. මම ඊට පස්සේ විනාඩි 2ක් විතර මේ ටික හොඳට කලවම් කරලා තෙම්පරාදු කර ගන්නවා. ඒ ටික තෙම්පරාදු කරගත්තට පස්සේ මම සීසනින් කරගත්ත චිකන් ටික මේකට එකතු කර ගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කර ගන්න ඕනේ. චිකන් ටික මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ මම දැන් මේකට සීනි මේස හැන්ද එකතු කර ගන්නවා. ඊට පස්සේ මම ආයිත් මේ ටික හොඳට කලවම් කර ගන්නවා. ඊට පස්සේ මම චිකන් එකට වතුර මේස හැඳි 3ක් දා ගන්නවා. දැන් මම ගෑස්ේ ගින්දර වැඩි කරලා මූඩියකින් වහලා වැඩි ගින්දරේ මේක මුලින් විනාඩි 5ක් තම්බ ගන්නවා. වැඩි ගින්දරේ චිකන් එක විනාඩි 5ක් තිබ්බට පස්සේ මේ විදිහට තමා තියෙන්නේ. ඔගලොන්ට මේ වෙලාවෙදී මේකේ ලුණු රසය මදිලා ලුණු ඔගලොන්ගේ රසය අනුව එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ මම චිකන් එක හොඳට කලවම් කර ගන්නවා. දැන් මම මුඩියකින් වහලා චිකන් එක සාමාන්‍ය ගින්දරේ විනාඩි 15ක් තියා ගන්නවා. මේ තියෙන විනාඩි 15කට පස්සේ චිකන් එක තියෙන විදිහ ඔගලොන්ට මේ වෙලාවේදී පේනවා. චිකන් එකේ වතුරත් එළියට ඇවිල්ලා තියෙනවා. ඔගලොන් දැන් ගෑස් එකේ ගින්දර චුට්ටක් වැඩි කරලා මේක තව විනාඩි 15ක් තියා ගන්න ඕනේ. අන්තිම විනාඩි 15ට පස්සේ මේ විදිහට තමයි චිකන් එක තියෙන්නේ. ඔගලොන්ට බලා ගන්න පුළුවන් වතුර හිඳිලා චිකන් එක තියෙන විදිහ. ඔයාලා මේ වෙලාවෙදී ආපහු මේක මූඩියකින් වහ ගන්න අවශ්‍ය නැහැ. මම ගින්දර වැඩි කරලා වතුර හිඳනකම් මේ විදිහටම තියා ගන්නවා චිකන් එක. මේ වෙලාවෙදී මම චිකන් එක හදලා ඉවරයි. ඔයාලට බලන්න පුළුවන් අන්තිම විනාඩි 5 වැඩි ගින්දර චිකන් එක තියාගත්තට පස්සේ චිකන් එක හොඳට රෝස්ට් වෙලා තියෙනවා. චිකන් එක වටේට හොඳට පිච්චිලා තියෙනවා පේස්ට් එකත් එක්කම. ඔයාලට මේ වෙලාවෙදී පුළුවන් ගෑස් එක ඕෆ් කරගෙන චිකන් එක සර්ව් කරගන්න.